ඇති අපි ඉගෙන ගන්න අපි සති ගානක් තිස්සේ ඉගෙන ගත්තා ඔව් අපි කෙටියෙන් මතක් කරගනිමු නේද දුවපුත ඒක හොඳයි නේද ඔව් ඉතින් දුවපුත ඒ දුවල පුතාලට මතක ඇති අපි ඉගෙන ගත්තා ගොඩාක් දේවල් ඉගෙන ගත්තනේ ඔව් ඒ වලින් එකක් තමයි අපි අද දවසේ ඉගෙන ගන්න ඔව් මතක් කරගන්න නේ ඔව් දුවල පුතාල ලියාගෙන තියෙනවනේ ඉතින් දුවපුත දුවල පුතාලට මතකද අපි ඉගෙන ගත්තා බෞද්ධ කොඩිය ගැන දුලපුතාලට මතක ඇතිනේ ඔව් බෞද්ධ කොටි පාට ඔව් පාට මොනවා පාටද තියෙන්නේ එතකොට ඒ පාට වලින් ඔව් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ඔව් භාග්‍යතුන් වහන්සේ ශ්‍රී ශරීරයෙන් ඔව් විහිදිගේ මොන රශ්මි ධාරාවද කියලා අපි ඉගෙන ගත්තානේ ඔව් ඉතින් දුලපුතාලට ඒව මතක ඇතිනේ හොඳයි එතකොට මට කියලා දෙන්න බලන්න කවුරු හරි දුවේ පුතේ බෞද්ධ කොටියේ කොඩියේ පාට කීයක් තියෙනවද කියලා කාටද මතක? පහක් තියෙනවා අන්න හරි. කාටද මතක පාට වර්ග පහ? මට මතකයි මාමේ. කියලා දෙන්න ඔබ අන්න පුතේ. තැමිලි පාට. හා. රතු පාට. සුදු පාට. තමනවාද කහපාට තිබුණානේ ඔව් කහපාට පස්සේ මේ තමනවාද නිල් පාට තිබුණානේ නිල් පාට ඔව් තව කාටද කියලා දෙන්න පුළුවන් පුතාට ගොඩක් පින් සරණයි මාමි තෙරුවන් සරණයි පුතේ මම් පාට කහපාට රතු පාට නිල් පාට සුදු පාට ඔව් පාට පහක් තියෙනවා නේ ඔව් ඒ තමයි දුවේ පුතේ පුතාටත් ගොඩක් පිං ඔව් නිල් පාට තියෙනවා එතකොට කහ පාට තියෙනවා එතකොට තව මොනවද රතු පාට තියෙනවා ඊට පස්සේ සුදු පාට තියෙනවා ඊට පස්සේ තැඹිලි පාට තියෙනවා හොඳයි එතකොට දුවල පුතාට මතකද අපි ඒකට පාලි භාෂාවෙන් වචන වර්ගයක් ඉගෙන ගත්තා. ඔව් නිල නිල් පාට මොකද්ද කිව්වේ? ඔව් නිල වර්ණය නේ. ඔව් නිල වර්ණය තමයි නිල් පාට. එතකොට පීත කියලා අපි ඉගෙන ගත්ත මොන පාටද? කහ පාට. මතකයි නේද? ඔව්. ඒ වගේම අපි ඉගෙන ගත්ත දුල පුතාලට මතක ඇති ලෝහිත නේ. ඔව් ලෝහිත කියන්නේ මොන පාටද? රතු පාට දුවේ පුතේ. එතකොට ඕදාත අපි ඉගෙන ගත්තා. ඕදාත මොන පාටද? සුදු පාට. ඒ වගේම අපි ඉගෙන ගත්තා මොනවද? තැඹිලි පාට මොකද්ද කිව්වේ? මාංජෙස්ට නේ. ඔව්. මේ පාට වර්ග පහෙන් තමයි දුවේ පුතේ බෞද්ධ කොඩිය නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට දුවල පුතාලට මතකද? භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ නීල වර්ණය පිට වෙන්නේ කොහෙන්ද කියලා මතකද දුවල පුතාලට? ඔව් මතක නැති වෙදි නේ. ඔව් ඒක තමයි. ඉතින් දුවේ පුතේ අපි ඉගෙන ගත්ත මතකද දුවල පුතාලට නීල වර්ණය භාග්‍යතුන් වහන්සේගේ ශරීර බුද්ධ ශරීරයේ ඔව් ශ්‍රී ශරීරයේ කොහෙන්ද පිට වෙන්නේ? කෙස් ලොම් ආදීන් තමයි දුවේ පුතේ මේ නීල වර්ණය විහිදෙන්නේ නේ. ඔව් අපි ඒක ඉගෙන ගත්තා. එතකොට දුල පුතාලට මතකද පීත වර්ණය? ඒ කියන්නේ කහ පාට බුද්ධ රශ්මි මාලාව පිට වෙන්නේ කොහෙන්ද? භාග්‍යතුන් වහන්සේගේ. ඔව් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ඔව් සමෙන් තමයි දුවේ පුතේ මේ කහ පාට විහිදෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සම මොන පාටද? රන්වන් පැහැන් යුක්තයි නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ සම තුලින් තමයි දුවේ පුතේ මේ කහ පාට නැත්තම් පීත වර්ණය විහිදී යන්නේ. එතකොට දුවේ පුතේ ලෝහිත වර්ණය. ලෝහිත වර්ණය කියන්නේ මොන පාටද? රතු පාටනේ. මතක ඇති දුවල පුතාලට අපි ඉගෙන ගත්තා. ඔව්. ඉතින් දුවේ පුතේ මේ රතු පාට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ලේ එහෙම නැත්තම් ඔව් මස් මේ ලේ මස් ආදීන් තමයි දුවේ පුතේ මේ ඔව් පීත වර්ණය නෑ ලෝහිත වර්ණය රතු පාට විහිදී යන්නේ දුවේ පුතේ.
එතකොට දුලපතාලට මතකද අපි ඉගෙන ගත්තා ඕදාත වර්ණේ ඔව් සුදු පාටනේ ඔව් සුදු පාට වර්ණේ විහිදී යන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ තියෙන ඔව් අස්ති එහෙමත් නැත්නම් ඔව් දන්ත ධාතුන් වහන්සේලාගේ දත් වලින් තමයි දුවේ පුතේ ඔව් මේ සුදු පාට බුද්ධ රශ්මි මාලාව විහිදී යන්නේ එතකොට දුවේ පුතේ ඒ වගේම මාංජෙෂ්ඨ වර්ණය तैंबिली पाट दुवेपुते विहिदियाने भाग्यतुन हंसेगे श्री शरीरे अत्ल पत्ल एक अत्ल अभी अल के लगे पुते ओ आल्ले एवगेम ओ पतुल्लोली ओ विहिदीगे वर्णे दुवेपुते तैंबिली पाट एवगेम दुवेपुते प्रभाशर वर्णे एक मे सियलूम पाट एकत्वें විහිදී යන වර්ණයක් තියෙනවා ඒකට කියනවා ප්‍රභාස්වර වර්ණය කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ප්‍රභාස්වර වර්ණයක් ඕ විහිදී යනවා. ඉතින් දුවේ පුතේ බලන්න මේ උතුම් බෞද්ධ කොඩියනේ. ඕ උතුම් කොඩියන්නේ මේ බෞද්ධ කොඩිය දුවේ පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඕ ශ්‍රී රශ්මි ධාරාවනේ. ඕ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී රශ්මි ධාරාව සිහි වෙන්න තමයි දුවේ පුතේ මේ බෞද්ධ කොඩිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ බලන්න අපි දැන් මේ වගේ බෞද්ධ කොඩියක්. ඒ කියන්නේ මේක ඔව් විශේෂිත දෙයක් නේ. ඔව්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී බුද්ධ රශ්මි මාලාව සිහි වෙන්න තියෙන දේ පුතේ. එතකොට අපි ඒකට ගරු කරන්න ඕන නේද? ඔව්. ඔව් දුවේ පුතේ අපි හැමෝම ඔව් ඒකට ගරු කරන්න ඕන. එතකොට එහෙනම් අපිට බෞද්ධ කොඩියක් දකිද්දි සිහි වෙන්න ඕන කාවද? ඔව්. අපගේ සාසුන වහන්සේවනේ. ඔව්. බුදුරජාණන් වහන්සේ තමයි දුවේ පුතේ සිහි වෙන්න ඕන. මොකද එතකොට තමයි දුවේ පුතේ අපිට ඒ බෞද්ධ කොටියට ඕ නිසි ගෞරවය දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අව දුවලා පුදාට මතකයිනේ අපි ඒවත් ඉගෙන ගත්තා. ඕ ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තව මොනවද? ඕ ඊට පස්සේ ඔන්න දුවේ පුතේ අපි ඉගෙන ගත්තා ඕ ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා ඉගෙන ගත්තා නේද? මතකද දුවලා පුතාලට? කාටද කියලා දෙන්න පුළුවන් ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා? කාටද මතක? දුවලා පුතාලට මතක නැද්ද? කො බලන්න. අපි ලියාගත්තා නේද පුතේ? බලන්න පොත පෙරලා බලන්න. අපි ලියාගත්තුවා තියෙනවා. තෙරුවන් සරණයි. පිටුරු තලාගල. අන්න හරි. දුවට ගොඩක් පින් ඔව් ලංකාවේ උසම කඳ මොකද්ද ඔව් පිදුරු තලාගල දුවට ගොඩක් පින් දුවේ පුතේ දුවේ තව කාටද මතක තව කාට හරි කියලා දෙන්න පුළුවන් දැන් දන්නවනේ නේ මොකද්ද එහෙනම් ලංකාවේ උසම කඳ කියලා දෙන්න බලන්න කාටද කියලා දෙන්න පුළුවන් ලංකාවේ උසම කඳ මොකද්ද එතකොට මතකද දැන් එතකොට දුවල පුතාලට ඔව් ලංකාවේ උසම කන්ද මොකද්ද පිදුරු තලාගලනේ උස කොච්චරක් කියලාද අපි කියලා දුන්නේ පුතාට මතකද පුතාලට අපි ලියන්න දුන්නානේ ඔව් මීටර් කීයක් කියලාද අපි කියුවේ ඔව් දුවේ පුතේ පිදුරු තලාගල තමයි දුවේ පුතේ උසම කන්දනේ ඔව් අපි එහෙම මතක තියාගමු නේ නැත්තම් දුවල පුතාලට මීටර් ගන්න මතක තියාගන්න ගියාම අමාරුනේ එක් කමන්නේ අපි මතක් කරගමු චුට්ටන්නේ ඔව් දුවේ පුතේ උස මීටර් 2524 දුවේ පුතේ මේ ඔව් පිදුරු තලාගල කන්දේ උස ඊට පස්සේ ඊළඟට උසම කන්ද මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා මතක දුවල පුතාලට ඔව් දුවල පුතාලට ලියාගත්තුවා තියෙනවද කියලා බලන්නකො මතක ඇති කීපයක් ලියාගත්තා මතක ඇති දුවල පුතාලට ඔව් අපි ඊළඟට ලියාගත්තා දුවේ පුතේ දුවල පුතාලට මතකද ඔව් ඊළඟට උසම කන්ද ඔව් කිරිගල් පොත්ත කියලා ලියාගත්තනේ ඔව් ඒක ලියාගත්තා ඊට පස්සේ දුවල පුතාලට මතකද අපි ඊළඟට උසම කන්ද ඔව් තොටුපළ කන්ද කියලා ලියාගත්තා ඊට පස්සේ ඔව් තව කන්දක් අපි ලියාගත්තා මොකද්ද කුඩගල කන්ද කියලා ඒක තමයි ඊළඟට උසම කන්ද එතකොට
ඊළඟ රුසම කන්දා පිළියා ගත්තා. ඔව් බෞද්ධයන් හාට ගොඩාක් උප හැමෝට මතක හිටින කන්දා. මොකද්ද? ඔව් සම්මනල කන්දනේ. ඔව් ඒකට අපි කියනවා ශ්‍රීපාදස්ථාන කියලා කියලා අහලා තියෙනවද පුතේ? ශ්‍රීපාද ඔව් සම්මනල කන්ද කියනවා ශ්‍රීපාද යනවා කියලා කියලා අහලා තියෙනවද ඔල පුතාලා? ඔව් අන්න ඒක තමයි දුවේ පුතේ ඊළඟට උසම කන්ද. හොඳයි. එතකොට දුවල පුතාලට මතකද අපි ලියාගත්තා ඊළඟට මොකද්ද? ලංකාවේ දිගම ගඟ